අපි අපේ වීඩියෝ වල ආලෝක වර්ෂය කියන වචනේ නිතරම භාවිතා කරනවා. ඇත්තටම මොකද්ද මේ ආලෝක වර්ෂයක් කියන්නේ? අද අපි ඒ පිළිබඳව කතා කරමු. විද්‍යාඥයින් විශ්වයේ දුරමැනීම සඳහා භාවිතා කරන මිනුම් එකකයක් ලෙස ආලෝක වර්ෂය හඳුන්වන්නට පුළුවන්. ඔබ විශ්වීය දැනුම පිළිබඳව උනන්දු වෙන අයෙක් නම් ආලෝක වර්ෂය සම්බන්ධයෙන් දැනුවත්ව සිටිය යුතුයි. මේ වීඩියෝ එකෙන් අපි එය ඔබට ඉතාමත්ම සරලව පැහැදිලි කර දීමට උත්සාහ කරනවා. ඔබ ඔබේ මිතුරෙකු හමුවීමට යනවා කියා සිතන්න. එවිට ඔබේ ප්‍රමාදය නිසා ඔබේ මිතුරාගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙනවා. එවැනි අවස්ථාවකදී අපි බොහෝ විට පවසන්නේ මිනිත්තු 10කින් හෝ 15කින් පැමිණිය හැකි බවයි. ඉන් ඇත්තටම අදහස් කරන්නේ අපි ගමන් කරන වේගයට අනුරූපව අපි සිටින තැන සිටම ස්ථානයට ළඟාවීමට මිනිත්තු 10ක් වැනි කාලයක් ගත වෙන බවයි. ඉතින් විශ්වය තුල වූ තාරකාවන් සහ මන්දාකිණිවලට ඇති දුර මැනීමේදීද විද්‍යාඥයින් භාවිතා කරන්නේ එවැනිම ක්‍රමවේදයකි. නමුත් විද්‍යාඥයින් මෙහිදී භාවිතා කරන්නේ ආලෝක කිරණ නිදර්ශයයි. විද්‍යාඥයින් මේ සඳහා ආලෝක කිරණම භාවිතා කර තිබෙන්නේ ඇයි? මොකද ආලෝකයට වඩා වෙනත් සුදුසු නිදර්ශකයක් විද්‍යාඥයින්ට සොයාගත නොහැකි. ඊට හේතුව විශ්වය තුල කොහේ කොතැනක ගමන් කරන් ආලෝකයේ ගමන් කරන්නේ එකම වේගයකින් වීමයි. එනම් පැයට සැතපුම් මිලියන 670ක් තරම් වේගයකින්. අපි පෘථිවිය තුලදී නම් ආලෝකයේ වේගය සැලකීමකට ගන්නේ නැහැ. මොකද කාමරයක විදුලි බල්බය දැල්වූ විට එම ආලෝකයේ ළඟා වෙනකන් අපට බලාගෙන ඉන්නට සිදුවන්නේ නැහැ. ඒ ක්ෂණිකව කාමරයේ ආලෝකයෙන් දීප්තිමත් වෙනවා. ඒ තරමටම ආලෝකයේ වේගවත්. ඉතින් අපට ආලෝකයේ තරම් වේගයකින් ගමන් කරන්න පුළුවන් නම් එක් තත්පරයක් ඇතුළත පෘථිවිය වටා 8 වාරයක් ගමන් කරන්නට පුළුවන්. නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කරත් චන්ද්‍රයා වෙත ළඟා වීමට ඔබට තත්පරයයි පංගුවක් තරම් කාලයක් ගත වෙනවා. එම වේගයෙන් සූර්යයා වෙත ළඟා වීමට මිනිත්තු 8ක කාලයක් ගත වෙනවා. සූර්යාගේ ආලෝකයේ පෘථිවිය මත පතිත වීමට මිනිත්තු 8ක කාලයක් ගත වෙනවා කියන්නේ අපට දැర్శණය වන්නේ මිනිත්තු 8කට පෙර පැවති සූර්යාගේ ප්‍රතිබිම්බයක් බවයි. ඇත්තටම අපි දකින්නේ සූර්යාගේ අතීත දසුනකේ. එය ආලෝකයේ වේගය විසින් නැති කරන්නා වූ අතුරු ප්‍රතිඵලයකේ. ඉතින් අපි විශ්වයේ ඈත වස්තූන් දෙස බලන විට ආලෝකයට අපි වෙත ළඟා වීමට ගත වෙන කාලයද වැඩි වෙනවා. ඉතින් විශ්වයේ වැනි අනන්තයක් දක්වා පැතිරෙන ස්ථානයක දුරමනින්න පුළුවන් ආලෝක වර්ෂවලින් පමණයි. සැතපුම් සහ කිලෝමීටර් වලින් එම දුර මනින්න ගියොත් අපි විශාල අමාරුවක වැටෙනවා. මොකද අපට අසන්නයේම ඇති ප්‍රොක්සිමා සෙන්චුරි තාරකාව පිහිටා තිබෙන්නේ සැතපුම් ට්‍රිලියන 24ක් තරම් දුරින්. නමුත් ආලෝක වර්ෂවලින් නම් මේ පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 4ක් තරම් දුරින්. වෙනත් විදිහකට කිව්වොත් අපට අසන්නයේම ඇති එම තාරකාවේ ආලෝකය පෘථිවිය වෙත ළඟා වීමට වසර 4ක් පමණ ගත වෙනවා. රාත්‍රී කාලයේදී අපට ආකාශය තුල දැర్శණය වෙන අපේ ශිරපතේට අයත් තාරකාවන් පිහිටා තිබෙන්නේ එකිනෙකාගේ සිට ආලෝක වර්ෂ ලක්ෂයක් තරම් දුරින්. අපේ වාර්තාගත මිනිස් ඉතිහාසයේ වසර 5000ක් තරම් පෙරණි. ඉතින් අප මන්දාකිණියේ එක් අන්තයක තිබෙන තාරකාවක ආලෝකයක් අනෙක් තාරකාව වෙත ළඟා වීමට වාර්තාගත මිනිස් ඉතිහාසයටත් වඩා 20 ගුණයකටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් අපේ මන්දාකිණියේ සිට වෙනත් මන්දාකිණියක තාරකාවක් සමීපයට යන්න ආලෝක වර්ෂ මිලියන 2ක්වත් ගත වෙනවා. අපට වඩාත් ආසන්නයේම පිහිටි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය උදාහරණයක් විදියට ගමු. අද අපට පෙනෙනේම මන්දාකිණියෙන් නිකුත් වෙන ආලෝකයේ ඇත්තටම නිකුත් වී තිබෙන්නේ නූතන මානවයාගේ මුතුන් මිත්තන් ප්‍රථම ගල්ආයුධය සොයාගත් කාලයේදී බව මතක තබා ගන්න. අපේ නූතන තාක්ෂණයට දැర్శණය වෙන විශ්වයේ ඈතම කෙළවරින් නිකුත් වූ ආලෝකයට අපි වෙත ළඟා වීමට ගත වූ කාලය කතරම්ද කියනවා නම් ඒ වන විට අප පෘථිවියවත් නිර්මාණය වී තිබුණේ නැහැ. එම ආලෝකයේ අපි වෙත ළඟා වීමට එවැනි තුන් ගුණයක කාලයක් ගත වී තිබෙනවා. විශ්වයේ නිරන්තරයෙන්ම ප්‍රසාරණය වෙමින් තිබෙන නිසා එම ගණනය කිරීම සිදු කිරීමේදී අපි ඉතාමත්ම ප්‍රවේශම් විය යුතුයි. එය ආලෝක වර්ෂ බිලියන 14ක් තරම් දුරින් පිහිටි බව අනුමාන වශයෙන් පවසන්නට පුළුවන්. එතනින් එහාට අපට ආලෝක වර්ෂවලින් ගණනය කිරීම සිදු කළ නොහැකි. එම නිසා අපට මෙතනින් නැවතීමට සිදු වෙනවා. නමුත් අද පවතින්නේ වසර බිලියන 14කට පෙර පැවති විශ්වය නොවේ. මොකද විශ්වයේ නිරන්තරයෙන්ම ප්‍රසාරණය වෙමින් විශාල වෙමින් තිබෙනවා. එම නිසා විශ්වයේ ප්‍රසාරණය වීම මතකට නවතා දැන් අපි දුරමැනීමට කටයුතු කරොත් එයාට ආලෝක වර්ෂ බිලියන 46ක් තරම් මෑතින් පිහිටි බව අනුමාන කරන්නට පුළුවන්. ඉතින් දැන් ආලෝක වර්ෂයක් කියන්නේ මොකක්ද කියලා ඔබට හොඳින්ම තේරෙනවා ඇති. ඔබ තවමත් අපිව subscribe කර නොමැති නම් මේ දැන්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදන් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.